නිර්මලා අකමැත්තෙන් උනත් ලංකාවට පය තිබ්බේ නැන්දගේ අවසන් හුස්ම යන්නට කලින් නිර්මලාව බලන්න අවශ්‍ය බව තරයේ ඉල්ලා සිටි නිසයි. ගුවන් තොටුපළින් නිර්මලා කෙලින්ම ගිය රජයේ රෝහලක ගිලන් නැන්දක අවසන් හුස්ම අයදින නැන්දව බලන්න. නැන්දේ, නිර්මලා ඇගේ අත අල්ලා ගනිමින් කතා කෙරුවේ හැඬුම් බරවයි. නිර්මලා, ඒ හඬ හීනය නෑසින තරම්ය. මං ආව නැන්දේ, මං මේ හුස්ම අල්ලන් හිටියේ උඹ එන කල. නැන්ද අමාරුවෙන් එහෙම කියද්දි නිර්මලාගේ තුන් හිතම කඩාගෙන වැටුණා. කවදාවත් ආතරෙන් එක වචනයක් කතා නොකරපු ඇය අවසන් මොහොතේ මෙහෙම තමුන්ව හඬවන අයුරු ඇයටම පුදුමයක් වුණා. උඹ මට වෛර කරනව ඇති. නැන්ද හුස්ම ඉහළට ඇද ඇද කිව්වා. එහෙම දෙයක් නෑ නැන්ද. නිර්මලා කිව්වේ නැන්දගේ ඔළුව හිමීට පිරිමදිමින්. කඳුලක් වැටුණත් නැතත් ඇය අවසන් හුස්ම හෙළමින් හිඳී. නිර්මලාට ඇති වුණේ නැන්ද ගැන තරහක් නෙමෙයි, කලකිරීමක් විතරයි. නිර්මලා, ඇයි නැන්ද කියන්න? නිර්මලා තවත් ඇයට ලං වුණා. දරපැටියා. හා? නිර්මලාට හීල්ුණා. දරුවා මැරුණේ නැහැ නිර්මලා. නැන්දගේ වචන නිර්මලාට අලුත් බලාපොරොත්තුවක් එනවත් එතනින් එහාට වචනයක්වත් කතා කරන්නට කලින් ඇය අවසන් හුස්ම හෙළුවා. ජීවිතයේ අවාසනාව තමා පසුපස මෙතරම් දිවෙන්නේ ඇයිදැයි සිතමින්ම නිර්මලාගේ මෘතදේහය ළඟ හඬා වැටුණා. කෙතරම් උත්සාහ කළත් නිර්මලාට දරුවා ගැන තොරතුරක් හොයා ගැනීම පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වැනි වුණා. ඒ සිවිල්ලෙන්ම කාලය ගත වුණා. නැන්දගේ අවසන් කැමැත්ත උනේ ඇය වෙනුවෙන් කරන දානමය පින්කම් අනාථ නිවාසයකට දෙන්න කියලයි. ඒ වෙනුවෙන් ඇය නම් කර තිබුණේත් එවැනිම නිවාසයක්. නිර්මලා අනාථ නිවාසයට ගොඩ වැදුනේ දානමය බඩු අතින් කටින් එල්ලගෙනමයි. ඇය නිවාසයට ගොඩ වෙද්දී දරුවෝ ටික හිටියේ සෙල්ලම් කර කර. ඇය දුටු සැනින් එක් දරුවෙක් දිවැවිත් ඇගේ බඩු අතර එල්ලුණා. ඉන්න පුතේ, ගෙනාපුවා දෙන්නම් නැන්දී. ඇය දරුවා වෙත හැරිලා සෙනෙහසින් කිව්වා. ඇය අසලම දැවටෙමින් ඒ දරුවා ඇගේ නිවතට නොගිය පුදුමයකට වගේ. දරුවා ඇය අසලම රැඳෙද්දී අනාථ නිවාසයේ පාලිකාව විසින් දරුවා ගැන පවසන්නට වුණා. ලේ බැඳීම් කියන්නේ ඔන්න ඕවට තමයි නිර්මලා. ඔයා දන්නවද? ඔයාගේ නැන්දා එදා දුන්නු දරුපැටිය තමයි ඔය. පාලිකාව නිර්මලා දිහා හරි සානුකම්පිතව බලලා කිව්වා. මොකක්? මගේ දරු පැටියා? එහෙම කියපු නිර්මලා උතුරලා යන සෙනෙහසින් දරුවව පපුවට තුරුළු කරගත්තා. කවද හරි දවසක එයා නැති වුණාට පස්සේ ඔයාගේ අද්දකින් මේ නිවාසෙට දානි අරගෙන එයි කියන පණිවිඩේ එයා මට කියලා තිබුණේ දැන් ගොඩාක් කාලෙකට කලින්. අද ඒ දවස උදා වුණා. බාර ගන්න ඔයාගේ දරු පැටියව. එහෙම කියපු පාලිකාව නිර්මලාගේ අද්දෙකට තමුන්ගේ දරු පැටියව නීත්‍යානුකූලවම බාර දුන්නා. පපුව පිරුණු සෙනෙහසින් නිර්මලා තමුන්ගේ දරුවව අතොරක් නැතුව සිපගත්තා. පෙකිනි වැල කපලා අම්මගේ කුසින් දරුවෙක් වෙන් කෙරුවට ඒ බැඳීම කවදාවත් වෙන් වෙලා යන්නේ නැහැ මේ ලෝකේ ධර්මතාවයට අනුව නම්.